ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නි අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සීලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සීලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සීලම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කුලියාපිටිය පහළ හග්ගමුව චන්දිමාල් නිවසේ පදිංචි පීඑම් දුලීප් තිලකරත්න මහත්මා ඇතුළු චන්ද්‍රිකා තිලකරත්න මහත්මියත් කියන මේ දෙපළ ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින් උතුණ අද දවසේදී
දායකත්වයේ දරමින් මුළු මහත් ලෝකයා කෙරෙහිම භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් බුද්ධ වචනය ලෝකයාට දායාද කිරීමට බලාපොරොත්තු වන්නේ. අපේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව අවසන් ආරම්භ කරන්නටයි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අපි බලාපොරොත්තු වෙනවා සංයුක්ත නිකායෙහි සඳහන් වෙලා තිබෙන විශේෂ සූත්‍රයක් මේ පින්වත් හැම දිනාටම දේශනා කරන්න. සූත්‍රයේ නම තමයි කන සූත්‍රය. දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම කාරණාවක් දේශනා කරනවා. ලාභවෝ භික්කවේ සුලද්දංගෝ භික්කවේ, භික්ෂුනි නුඹලාට මේ මහා ලාභයකෝගි මේ ලැබිලා තියෙන්නේ. ලාභයක් කියලා කියන්නේ හරියට කෙනෙකුට ලොතරෙයියක් ඇදුනා වගේ, එහෙම නැත්නම් කෙනෙකුට නිදානයක් ලැබුණා වගේ ලැබිලා මහා ලාභයක් ලැබිලා තියෙනවා. මොකක්ද ඒ ලාභය? කනෝ වෝ පටිලද්දෝ බ්‍රහ්මචර්ය වාසය. නුඹලාට මිෂණයක් ලැබිලා තියෙනවා බ්‍රහ්මචර්යාවෙන් වාසය කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ මෙතරදී දේශනා කරන්නේ සසරේ ගමන් කරන සත්‍යයට මනුෂ්‍ය භවයක් ලැබෙනවා කියලා කියන්නේ හරියට සුළු මොහොතක් හා සමානයි, ක්ෂණයක් හා සමානයි. පටන් ගැනීමක් භාග්‍යවතුන් වහන්සේට පැනෙව්වත් අපට වැටහෙන්නේ නැති, අපටවත් හිතාගන්නටවත් බැරි අසංඛ්‍ය ගණන් ඇවිදගෙන අප මේ සංසාර ගමනේ මනුෂ්‍ය භවයක් ලැබෙනවා කියලා කියන්නේ පින්වත්නි ඇත්තටම සුළුම සුළු ලාභයක් විමේ ලැබිලා තියෙන්නේ. මොකද පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ කාරණය මං හිතනවා සුළු කරුණක් වුණාට මේක තාමත්ම ගැඹුරින් අපට වටහා ගන්න පුළුවන් ධර්ම කාරණාව. මොකද මේකේ තිබෙන ගැඹුරු බව පින්වත්නි අපි අද මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා තියෙනවා. මේ ලැබිච්ච මනුෂ්‍ය භාවය අපට කොච්චර දුර්ලභ අවස්ථාවක්ද මේ ලැබුණේ. මනුෂ්‍ය භාවයට පත්වෙච්ච අපේ මේ පින්වුතුන් දන්නවද උපදින්න පුළුවන් ස්ථාන කීයක් පහු කරගෙනද මේ ආව කියලා? අපිට ගිය ජීවිතය ඉඳලා මේ ජීවිතේ එනකොට නිරිය ලෝකය පසු කරන්න තිබුණා, එතන උපදින්නක් තිබුණා, තිරිසන් භවය පසු කරන්න තිබුණා, ප්‍රේත භවය පසු කරන්න තිබුණා, අරූපාවචර වගේ බ්‍රහ්මලෝකත් පසු කරන්න තිබුණා. ඊළඟට මනුෂ්‍ය භවයක ඉපදුනා කියලා හිතන්න අපට මේ ලංකාව වගේ රටක උපදින්නේ නැතුව වෙනත් රටක උපදින්න තිබුණා, තෙරුවන් නැති රටක උපදින්න තිබුණා, තෙරුවන් ඉන්න රටේ ඉපදුනත් අපි තවත් අවස්ථාවක් තිබුණා මිත්‍යා දෘෂ්ටික ගත්ත උන්සේ ඉපදින්න. අපිට මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ඉපදුනත් තවත් අවස්ථාවක් තිබුණා උපදින්ද. ඒ තමයි ධර්මයක් තේරුම් කරගන්නට බැරි, ධර්මයක් වටහා ගන්නට බැරි මන්ද වූ ප්‍රඥාවකින් උපදින්ද. එතකොට පින්වත්නි ඒ අවස්ථාවල් සියල්ලක්ම මගහැරියා. හැබැයි මේ ඔක්කොටම වඩා තිබුණා මේ සියල්ලක්ම ලැබුවට අබුද්ධෝත්පාද කාලයකත් මිටික ලබන්න. හැබැයි පින්වතුනි අපට මේ සංසාර ගමනේ මේ කියන භයානක අනතුරු අටකින් මිදිලයි ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් ඔබ මේ කියන මනුෂ්‍යාත්ම භාවය ලැබලා තියෙන්නේ. සසරේ උපදින්නට තිබිච්ච අවස්ථාවල් අටක් මගහරවලා සසරේ අපට තිබිච්ච මහා පින්කම් ගොඩක් වියදම් කරගෙන අපි මේ කියන මනුෂ්‍යාත්ම භාවය ලැබුවා. අපේ මේ පින්වතුන් හිතලා බලන්න ලංකාව වගේ රටක උපදින්ද
කොච්චරනම් පින්කම් කරන්නේ අපි. ලංකාව වගේ රටක උපදිනවා කියන එක ඒ තරම් පහසු කාර්යයක්ද? ඉතාමත්ම පහසු කටයුත්තක් වින්ඔතුනි ලංකාවේ උපදින්න ලැබෙනවා කියන එක. සමහර කෙනෙකුට හිතෙනවා මේ ලංකාව විපදුනාට වඩා ඊට වඩා ප්‍රයෝජනවත් බටහිර රටක යුරෝප රටක ඉපදුනා නම්. ඒක බොහෝ දෙනෙකුට හිතෙන්නේ ඔවුන් අද විඳින සැප සම්පත් දිහා බලලා. සමහර කෙනෙකුට හිතෙනවා අපිට වඩා ඒ පිරිස පුණ්‍යවන්තයි කියලා. හැබැයි බැලූ බැලමට නම් ඒ රටවල්වල ඉපදිච්ච අය පිළිබඳව හිතද්දී අපට වැටහෙනවා අපිට වඩා පුණ්‍යවන්තයි කියලා. නමුත් පිංගුතුනේ කාරණාව අපි ඊට වඩා විනත්මාකාරයකින් හිතන්න ගන්නව නම් මං හිතන මේ කාරණාව ඉතාමත් මොහොඳින් වටහා ගන්න පුළුවන්කමක් ලැබී කියලා. අපි හිතමුන්න කෙනේ බටහිර රටක උපදිනවා. උපන්දා ඉඳලාම මේ කෙනාට කිසිම දුකක් නැහැ. මහා ධනවත් පවුලක පුණ්‍යවන්ත විදියටම තමයි උත්පත්ති ලැබන්නේ. ඉපදුණු දවස ඉඳලාම විඳින්නේ සැප සම්පත් ගොඩක්. කැමති කැමති ආහාර පාන, තමන්ට කැමති කැමති නවාතැන් පහසුක, තමන්ට කැමති කැමති ආකාරයට යාන වාහන, තමන්ට කැමති කැමති ආකාරයට පවුල් ජීවිතය, තමන්ට කැමති කැමති ආකාරයට ධනිය, මේ සියල්ලම තියෙනවා. හැබැයි අපි හිතමු මේ කෙනා ඔය කැමති කැමති විදියට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔහුට ලැබිච්ච ආත්ම භාවය සුකෝපභෝගී සැප සම්පත් බහුල ආත්ම භාවයක්. හැබැයි පිංගුතුනි ආත්ම භාවෙන් සැප විඳින්නේ කොච්චර කාලයකද? සැප විඳින්නේ උපරිමටම ගත්තොත් අවුරුදු 100යි. අවුරුදු 100යි සැප විඳින්නේ. එතකොට පිංගුතුනි කල්පනා කරලා බලන්න මේ අවුරුදු 100ක් සැප විඳා දුක කියන නමවත් ඇහුවේ නැහැ. නමුත් ඔය අවුරුදු 100 පුරාවටම බුද්ධ කියන වචනියවත් අහන්න ලැබෙන්නේ, බණ පදයක්වත් අහන්න ලැබෙන්නේ, සංඝ රත්නය කියන වචනියවත් අහන්න ලැබෙන්නේ, මේ තෙරුවන් කියන නාමයවත් පිංගුතුරි අහන්න ලැබෙන්නේ. හැබැයි මෙහිම ඉඳලා අවුරුදු 100ම සැප විඳිලා ඒකිනා මරණයටපත් වෙනවා. මරණින් මතු ජීවිතේ පිංවත්නි කොහෙද උපදින්නේ? පිනක් කරගත්තේ නේ, ධර්මයට යොමු වුණේ නේ, ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිඵලයක් ලබා ගත්තේ නේ. මනුෂ්‍යාත්ම භාවයේ ගත කරලා අල්ප පිනක්වත් කරගන්න නැතුව මරණයටපත් වෙනවා. ගිහිල උපදින්නේ, ගිහිල උපදින්නේ පිංවත්නි අටමහා නිරයන් වෙනි නිරයන් වල. මොනවද මේ අටමහා නිරය කියලා කියන්නේ? සංජීවය, කාල සූත්‍රය, සංඝහතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචි මහා නරකාදිය කියන මේ අටමහා නිරය. ওই නිරයන් වල පිංඔතනේ වැටුණු කොච්චර කාලයක් නම් දුක් විඳින තියෙනවද? නිරය අට ගත්තොත් අඩුම අවශ්‍ය තියෙන නිරය තමයි සංජීවී නිරය. නිරය වර්ෂවලින් අවුරුදු 500ක් අවශ්‍ය තියෙනවා. හැබැයි පින්වත්නි සංජීවය කියන නිරය එක දවසක් අවසන් වෙන්න, සංජීවය කියන නිරේ එක දවසක් ඉවර වෙන්න නම් අපේ මනුස්ස වර්ෂවලින් එක දවසක් නෙවෙයි යන්නේ. සංජීවය නිරේ එක දවසක් අවසන් වෙන්න අපේ මනුෂ්‍ය ලෝකේ අවුරුදු 90 ලක්ෂයක් ගත වෙන්නට ඕන. එතකොට හිතන්න යමෙක් ඔය සංජීවයේ නිරයට එක දවසකට වැටුණ කියලා හිතන්න, ඒක මොනතරම් දුකක්ද? මහා දුකක්. ඔහොම නිරයකට වැටුණොත් පිංගුතුනි මොනවද ලැබෙන්නේ අපිට? අපට ලැබෙන දේවල් පිංවත්නි හිතා ගන්නවත් බෑ. කෙටියෙන්ම කියනවා නම් විවේක කාලය ගත්තත් නිරේ ලෝකේ හරිම දුර්ලභයි විවේක කාලයක් ලැබීම. පටන් ගත්ත තැන ඉඳලාම තියෙන්නේ, පටන් ගත්ත මොහොතේ ඉඳලාම තියෙන්නේ පින්වත්නි
දුක් විඳින විතරයි. භාග්‍යතුන් වහන්සේ මේ කන සූත්‍රය දේශනා කරනවා, මහණෙනි මහණෙනි නිරේ ලෝකේ කියලා කියන්නේ ඒකාන්ත දුකකුයි තියෙන්නේ. ඒ කියන්නේ නිරේ ලෝකේ සැප කියන නාමයවත් නෑ. ඒකේ තියෙන ඒකාන්ත දුක විවේක කාලේ කොයි වගේ තියෙන්නේ? විවේක කාලේ පිළිබඳව එක උදාහරණ කතාවකින් අපට හොයා ගන්න පුළුවන්. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී 40 කෝටියක් ධනෙ තිබිච්ච සිටු පුත්‍රයෝ 4 දෙනෙක් 40 කෝටියම ධනෙ වියදම් කරලා පරදාර කර්මී කරගන්නවා. මරණයටපත් වෙලා පින්වත්නි, ඒ පිරිස අවීචි මහා නිරේ උපදිනවා. එක බුද්ධාන්තරයක්ම අවීචි මහා නිරේ පැහැෙනවා. බුද්ධාන්තරයක් අවීචි මහා නිරේ පැහිලා එතනින් ගොඩට ඇවිල්ලා නිරෙන් ගොඩට ආවට අවීචින් ගොඩට ආවට නිරෙන් ගොඩට එන්න බැරි වෙනවා. අවීචින් ගොඩට එනවා, වැටෙනවා ලෝකොඹු කියන අනු නිරයකට. මොකද මේ ලෝකොඹු නිරය කියලා කියන්නේ? මේ නිරේ නදියා යකඩ උණු වෙලා රත් වෙලා වතුර ගලනෝ වගේ උණු වෙච්ච යකඩ ගලනවා. හරියට මේක බැලු බැලමට පේන නදියක් වගේ. මේ 4 දෙනාම මේකට වැටෙනවා. අවුරුදු 30,000ක් යටත යනවා. තවත් අවුරුදු 30,000ක්, තවත් වර්ෂ 30,000ක් උඩට එනවා. මෙහෙම මේ විදියට පිංගුතුනි අවුරුදු 60,000ක් මේ 4 දිනාම මේ අවීචි මහා නිරේ පිංගුතුනි මේ ලෝකුම් නිරේ දුක් විඳිනවා. මේ 4 දිනාට මෙහෙම දුක් විඳින ගමන් පිංගති හිතෙනවා තමන් විඳින දුක පිළිබඳව ගාථා 4ක් කියන්න. එහෙම කියලා 4 දෙනාම අවුරුදු 60,000කට පස්සේදී අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ওই කියන නිරෙන් උඩට එනවා. දැන් තමන් විඳින දුක පිළිබඳව තමන්ට හිතට නැගෙන, හිතට දැනෙන ගාත 4ක් ප්‍රකාශ කරනවා. එක්කෙනෙක් කියනවා, දුත් ජීවිත මජීවම්හ යේ සන්තෝ දදන්නසෝ. මෙන්න මෙහෙම එක්කෙනෙකුට හිතෙනවා. හැබැයි පින්වත්නි, මේ නිරිසත්‍යයට හිතුණා මේ ගාතාව සම්පූර්ණ කරන්න. දුත් ජීවිත මජූහම්හ යේ සන්තේ න දදම්හසේ විජ්ජමානීසු භෝගේසෝ දීගං නාකම්ම අත්තනෝ. නරක ජීවිතයක් ජීවත් වුණා. ධනිය තියෙද්දිත් අපි දන් දුන්නේ නේ. මහා භෝගයක් අපි ළඟ තියාගෙනත් අපට පිහිටන්න එක දීපයක් කරගත්තේ නෑ. මෙන්න මෙහෙම මේ කිනාට ගාතාවක් කියන්න හිතුණා. නමුත් පින්වත්නි, මෙයාට කියුනේ ගාතාවේ පළවෙනි අකුර විතරයි. දූ කියන අකුර විතරයි ගාතාව සම්පූර්ණ කරගන්න බැරි වුණා. දෙවෙනි කෙනා කියන්න හිතේ තියාගෙන ආවා, සට්ටි වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති. වර්ෂ 60,000ක් පරිපූර්ණ වශයෙන් අපි නිරේ පැහැෙනවා. කවදානම් මේ දුක කෙලවර කරන්නද කියලා ඒ කෙනාට කියන්න හිතුණා. නමුත් පින්වත්නි, හිතාගෙන ආවේ ගාතාව කියන්න කියෝනේ ස කියන අකුර විතරයි. පළවෙනි කෙනාට කියෝනේ දූ කියන අකුර විතරයි. දෙවෙනි කෙනාට කියෝනේ ස කියන අකුර විතරයි. තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියන් ආවා, නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පටිදිස්සති තදාහි පකතම් පාපං මම තුයි හංච මාරිසා. කෙලවරක් නේ. මොන කෙලවරක්ද? කිසිම කෙලවරක් දකින්නේ නෑ. කෙලවරක් නොපෙනෙන ආකාරයටම තමයි මමයි නුඹලයි අපි හැම දෙනාම පව් කරගත්තේ. මෙනි මෙහෙම ගාතාවක් කියන්නේ හිතේ තියාගෙන ආවේ. නමුත් කියවුනේ
න කියන අකුර විතරයි. හතරවෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා සෝහං නෝන ඊතෝ ගන්ත්වා යෝනිං ලද්ධාන මානුසි වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුම්. ඔය හතරවෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා අපි මෙතනින් මිදිලා මනුෂ්‍යාත්ම භාවයකට යනවා. එහෙම ගියපු දවසක ආයෙමත් මෙවැනි මහා දරුණු නිරයකට නොයන විදියටම වදඤ්ඤු පුළුවන් තරම් දන් දෙනවා. සීල සම්පන්නෝ පුළුවන් තරම් සිල් රකින්නවා. කාහාමි කුසලං බහුම් අපි බොහෝ කුසල් රැස් කරනවා. මෙන්න මෙහෙම මේ හතර දිනා කියන්නේ හිතේ තියාගෙන ආවා. පළවෙනි කිනා කියන්නේ හිතේ තියාගෙන ආපු ගාථාවේ කියුනේ දූ කියන අකුර විතරයි. ගාථාව ඉතුරු පේලි ටික සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. දූ කියන අකුර කියනකොටම නිරයට ඇදගෙන වැටෙනවා. දෙවෙනි කිනා කියන්නේ හිතේ තියාගෙන ආවා ගාථාවේ පද පේලි ටික අවසන් කරගන්න බැරි වෙනවා. ස කියන අකුර විතරයි කියුනේ. ස කියනකොටම අවීචි මහන්නේ නැවතත් ලෝකොඹ නිරයට ඇදගෙන වැටුණා. තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආපු ගාථාවේ නත්‍යන්තෝ කියලා ආරම්භ කරන්න තිබුණේ, නමුත් කියෝනේ න කියන අකුර විතරයි. හතරවෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආපු ගාථාවේ සෝහං නෝනිතෝ ගන්ත්වා කියන පේලියෙන් ආරම්භ කරන්න තිබුණේ, නමුත් කියෝනේ සෝ කියන අකුර විතරයි. හතර දිනාටම ගාථා හතර අවසන් කරගන්න බැරි වුණා. හතර දිනාටම කියුනේ හැම ගාතාවකම පළවෙනි අකුරු ටික විතරයි. අකුරු ටික කියවනකොටම ලෝකොම් නිරයට ඇදගෙන වැටුණා. එහෙනම් නිරේ ලෝකයේ තියෙන විවේක කාලය කොච්චරයිද? යම් දුකක් විඳලා ඊළඟ මොහොතේ නැවතත් දුක ආරම්භ වෙන්න ගත වෙන්නේ විවේකය අකුරක් කියන්න තරම් පුංචිම පුංචි කාලයක් විතරයි. එහෙනම් හිතන්න ඔය නිරය කොච්චර භයානකයිද? අවිවේකීව විවේකයක් නැතුව දුක් විඳින්න තියෙන ඔය මහා නිරයේ අති භයානක පින්වතුනි අකුසල කර්ම ගොඩකුයි තියෙන්නේ. නිරේ ලෝකයේ ස්වභාවය මොන වගේද? ඒ ස්වභාවය ගැන පින්වත්නි වටහා ගන්න ඉතාමත්ම වටින දේශනාවක් තියෙනවා. ජාතක පාලියේ නිමි ජාතකයේ කියලා දේශනාවක්. ජාතක කතාව තරමක් දිගයි. නමුත් අපේ දේශනාවට අවශ්‍ය වෙන ප්‍රමාණයට අපි කරුණු ටිකක් සාකච්ඡා කරමු. නිමි රජතුමා කියලා කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ. එක්තරා ආත්ම භාවයකදී නිමි කියලා රජෙක් වෙලා උපදිනවා. එහෙම ඉපදිච්ච වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ නිමි රජතුමාට මාතිලි දිවි පුත්‍රයා වෙවනවා දිවි ලෝකෙට එන්න කියලා. මාතිලි දිවි පුත්‍රයා නිමි රජතුමාගේ ළඟට ඇවිල්ලා කියනවා, මහරජ ඔබ වහන්සේට දිවි ලෝකෙට යන පාරවල් දෙකක් තියෙනවා, කැමති පාර කියන්න පුළුවන්. පළවෙනි පාර තමයි කෙලින්ම දිවි ලෝකෙට යන්න පුළුවන්. මහරජ තවත් පාරක් තියෙනවා, කැමතිනම් නිරය ලෝකයක් බලාගෙනම දිවි ලෝකෙට යන්න පුළුවන්. නිමි රජතුමා කියනවා, එහෙනම් අපි නිරය ලෝකයක් බලාගෙනම දිවි ලෝකෙට යමු. මාතලේ දිවි පුත්‍රයා නිමි රජතුමා වරගෙන නිරය ලෝකෙට යනවා. ඔවුන් එක නිරයක් නිමි රජතුමාට පෙන්නනවා. නිරේ නම තමයි වේතරණී නිරය. සාමාන්‍යයෙන් පින්වතුනි සඳහන් කරලා තියෙනවා නිරේ ලෝකයේ සත්ත්වයෙකුගේ ශරීර ප්‍රමාණය යොදුන් හතරක් කියලා. යොදුනක් කියන්නේ සැතපුම් 10ක්. එතකොට යොදුන් හතරක් කියනකොට සැතපුම් 40යි. එහෙනම් විශාල ශරීරයක්. ඇයි මේ තරම් විශාල ශරීරයක් ওই නිරේ ලෝකයේ සත්ත්වයන්ට ලැබෙන්නේ?
දුක් විඳින්න පහසු කරවන්න ඕන නිසා. මොකද මේ දුක් විඳින්න පහසු කරනවා කියලා කියන්නේ? අපි හිතමු කෙනෙක් පිහියක් අරගෙන පූසෙකුට අනිනව මරන්න. පූසට වාර කිහිපයක් අනිනකොට පූස මැරෙන්න පුළුවන්. එක්වරක් දෙවරක් වගේ අනිනකොට පූස මැරෙන්න පුළුවන්. හැබැයි ඒ පිහිය මරගෙන අලියෙකුට ඇන්නො ඊට වඩා වැඩි වාර ගණක් අනින්න වෙනවා. එහෙමනම් පින්වත්නි, වැඩිපුරම දුක් විඳලා මැරුණේ පූස දලියද? අලියා. එතකොට පින්වත්නි, ශරීර විශාලත්වය නිසා තමයි අලියා වැඩිපුර දුක් විඳින්නේ. ආන් ඒ වගේ තමයි නිරය ලෝකයේ නිරි සත්වයකගේ ශරීර ප්‍රමාණය ওই තරම් විශාල කරලා තියෙන්නේ බහුල වශයෙන් කාලයක් දුක් විඳින ඕන නිසා. කොහොමද නිරේ ලෝකයේ තියෙන දඬුවා මේ නිරි සත්වයන්ගේ පසුපස නිරය පාලකයෝ කඩු තෝමර හෙල් කියන මේ ආයුධ අරගෙන හැම ආයුධයක්ම ගිනිගෙන දිලිසෙනවා. ගිනිගෙන දැවෙන මේ ආයුධ අරගෙන නිරය පාලකයෝ නිරි සත්වයන්ගේ පසුපසින් වේගෙන් දිව්‍යමින් පහර දෙනවා. නිරි සත්වයෝ මේ පහර කෑම් වලින් බේරෙන්න නිරය ලෝකේ දුවනවා. දුවන ගමන් දකින්න එක්තරා නදියක්. නිරි සත්වයෝ නිරය පාලකයන්ගේ බේරෙන පණිනෝමී නදියට. මේ නදිය උඩ තිබෙනවා වේවැල් කෝටු. වේවැල් කෝටුවල හෙල්ලක් තරම් විශාල උල් තියෙනවා. මෙන්න මේ කටුවල ඇමිනිලා, මේ කටුවල ඇනිලා වර්ෂ දාස් ගාන පිංගුතුනි මේ නිරි සත්‍ය දුක් විඳිනවා. ඊළඟට ඒ කටුවල ඇනිලා දුක් විඳලා මේ නිරි සත්‍ය තවත් පහලට වැටෙනවා. පහල තියෙනවා තල්කඳම් ප්‍රමාණී මහ උල්. මේ උල්වල ඇනිලා තවත් වර්ෂ දාස් ගාන දුක් විඳිනවා. මේ විදියට තවත් වර්ෂ දාස් ගාන දුක් විඳලා මේ නිරි සත්වයෝ එතිනුනුත් මිදෙලා තවත් පහළට වැටෙනවා. පහළ නදිය මත තිබෙනම නිලුම් පත්‍ර, සෑම නිලුම් පත්‍රයකම පිංගුතුනි පිහිතල තියෙනවා. ඒ පිහිතල වලට ඇනිලා තවත් වර්ෂ දාස් ගාන දුක් විඳිනවා. එහෙමත් කැපි කැපි ඉඳලා නදියට වැටෙනවා. නදිය යට තිබෙනවා ඔල්, නදිය මතුපිට තිබෙනවා පිහිතල. මේ ඔල් වලට ඇනි ඇනි පිහිතල වලට කැපි කැපි තවත් වර්ෂ දාස් ගාන දුක් විඳිනවා. නිමිරයිතුමා මේ සියල්ලක්ම දකිනවා. අන්තිමට ඔබ දකිනවා නිරි සත්වයෝ මෙහෙම දුක් විඳිනකොට නදිය මතින් උඩට මතුවෙනවා. නිරය පාලකයෝ බිලීකොකු දාලා මේ නිරි සත්වයෝ උඩට ඇදලා ගන්නවා. මාතලේ දිව්‍ය පුත්‍රයාගෙන් මේ සියල්ලක්ම දකිනවා. එහෙම උඩට ඇදලාගත්තු මේ නිරි සත්වයෝ කෑ ගහනෝ මට බඩගිනි පිපාසයි කියලා. නිරය පාලකයෝ අඬු දෙකක් අරගෙන මේ මුව විවර කරලා ගිනිගෙන දැවෙන යකඩ ගුලි මේ මුවට දානවා. ඔන්න බඩගිනි නම් කණ්ඩ, පිපාසයි නම් බොන්න කියලා. උගුරට දාන මේ ගිනි ගුලි උගුර පසාරු කරගෙන, පපුව පසාරු කරගෙන අදෝ භාගයෙන් එළියට එනවයි කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි, හිතලා බලන්න කොයි තරම්නම් දුකක්ද මේ විඳින්නේ. නිමිරයිතුමා මාතලි දිවි පුත්‍රයගෙන් අහනවා, මාතලි මේ මොනව කරපුවයිද? මාතලි දිවි පුත්‍රයා කියනවා, ස්වාමීනි, මේ සත්‍යෝ පෙර මිනිසයෝ මිනිස්‍ය ලෝකේ ඉන්න කාලේදී ධනයි පිරිස් බලයෙන් නිලතල වලින් බලවත් වෙලා, ආන් එහෙම බලවන්තයින් වෙලා ඉන්න කාලේ දුබලයන්ට හිංසා කළා. එහෙම බලවන්තයින් වෙලා ඉන්න කාලේ දුබලයන්ට හිංසා කළා. බලය නැති අයට හිංසා කළා. ආන් ඒ අකුසල කර්ම කරගත්තු අය තමයි ස්වාමීනි අද මේ මහා නිරි දුක් විඳින්නේ. බලය නැති අයගේ ඉඩම් මංකොල කාලා, බලය නැති අයගේ ධනිය පැහැරගෙන,
බලය නැති අයගේ දියණිවරුන් පැහැලගෙන, බලය නැති අයගේ බිරින්දෑවරුන් පැහැරගෙන, ඔවුන් වද හිංසාවල් වලට ලක් කරලා නොයෙක් නොයෙක් බොරු චෝදනා හදලා දඬුවම් පමුණවලා ඔවුන්ට වද දුන්නු නිසා, ආන් එහෙම වද දුන්නු බලවන්තයින් තමයි ස්වාමීනි අද මේ මහා නිරේ මේ තරම් දුකක් විඳි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරයි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපංන පච්චති, කරන කලට පව් මිහිරිය මිසේ, විඳින කලට දුක් දැඩිසේ ගිනිසේ. අපි පව් කරනකොට නම් හරි සතුටින් පව් කරනවා. හැබැයි විඳවනකොට, විඳවනකොට පිංඔතුනි අතිශයම විඳවීමකට තමයි ලක් වෙන්නේ. එතකොට අපේ පිංඔතුන් හිතන්ඩ මේ එක නිරියක ස්වභාවය. එතකොට හිතන්ඩ මං අර කලින් සඳහන් කළ එකයි, විවේක කාලයක් නම් තියේවිද? පටන්ගත්තු වෙලාවිඳලම තියෙන්නේ ඕන් ඔයි වගේ දුක් විඳින්ද. අපි එම තව නිරියක් සාකච්ඡා කළ බලමු. නිමි රජතුමා වරගෙන තවත් නිරේ ලෝකෙකට යනවා. ඒ නිරේ ඉන්නවා ඇතෙක් තරම් විශාල යකඩ වගේ ශක්තිමත් උල් තියෙන, කළුපාට සුදුපාට ශරීර වර්ණයන්ගේ යුක්ත බල්ලෝ. මේ බල්ලෝ පින්වත්නි නිරි සත්‍යයේ ඒ නිරේ ලෝකේ ඉපදිච්ච ගමන්ම අස්ති ටික පමණක් ඉතුරු වෙන්න මුළු ශරීරයම පින්වතුනි කාලකාල දානවා, කෑ ගහනවා, විලාප තියෙනවා. නමුත් නෙමෙයි කවුරුවත් ඇවිල්ලා බේරගන්නේ. අස්ති පමණක් ඉතුරු වෙනවා. කර්මයේ ගෙවිල නැති නිසා මැරෙන්නේ නේ. නිරි ලෝකේ ඉනව කාකෝල සංඝ කියලා කාකු වර්ගය. මේ කාකෝ ඇවිල්ලා අස්ති බිඳගෙන ඇට මිදුළු දක්වා කනවා. මේක දකින නිමි රජිතු මහනව මාතලි දිවි පුත්‍රයාගෙන්, මාතලි මේ මොනව කරපයිද? ස්වාමීනි, ස්වාමීනි මේ පෙර මිනිස්යෝ මනුෂ්‍ය වාත්ම භාවයන් ලබල ඉන්න කාලේ තමන් දන් දීලත් නෑ, අන් අයට දන් දෙන්න ඉඩ දීලත් නෑ. තමන් දන් දීලත් නෑ, අනිත් අයට දන් දෙන්න ඉඩ දීලත් නෑ. එහෙනම් දන් නොදෙනවා කියන එක එක අකුසලයක්, තවත් අයගේ දානය වළක්වනවා කියන එක තවත් අකුසලයක්. බලන්න අද ඔහොම කී දෙනෙක්ගේ දන් වළක්වනවද? අද කාලේ මේ දහම වරදවා වටහා ගත්තු අය ඔහොම කී දෙනෙක් පින්ඔතුනි පිනෙන් මුදවනවද? පින් කරන්න එපා, පින් කරනකොට සංසාරෙ දික් වෙනවා, එහෙම කියලා පින්කම් වලින් මුදවනවා. තවත් කෙනෙක් පින්කම් වලට බාධා කළ පින්කම් වලින් මුදවනවා. තවත් බොහෝ දෙනෙක් පින් කර කර හිටියා කියලා කවදාවත් නිවන් දකින්න බෑ, භාවනා කරන එකම තමයි වටින්නේ කියලා සමහර කෙනෙක් පින් වලින් මුදවලා, දන් දෙන එක ආදී දේවල් වලින් මුදවලා භාවනාවට විතරක් යොමු කරවනවා. භාග්‍යවතුන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් පූජා කළොත් ඒකට පින්ඔතුනි අතිශයින්ම දොස් නගනවා. ඇයි ඔච්චර දෙන්නේ? බුදුහාමුදුරුව වළඳනවද? විසි කරන්න එපා සතිකුට දෙන්න. එහෙම කියලා පින්ඔතුනි බොහෝ දිනෙකට තියෙන, බොහෝ දිනෙකට තියෙන පින්වත්නි පින්කම් වලින් ඒ අයව මුදවනවා. ධර්මයේ වටහා ගතු නැති අය කරන යම් අල්ප ඌපිනක් තියෙනවා නම් ඒකත් අර වචනේ අහලා ඒකත් නවත්තනවා. එතකොට දන් නොදෙනවා කියන එක එක අකුසලයක්, තවත් කෙනෙක් දෙන එක වළක්වනවා කියන එක තවත් අකුසලයක්. කෙනෙක් යාචකයෙකුට යම් මුදලක් දෙන්න පුළුවන්. දකින කෙනෙක් මෙහෙම කෙනෙක් වළක්වන්න පුළුවන්. ඔය යාචකයන්ට දෙන්න එපා. ඔය මිනිස්සු මහ හොරු. ඔය සල්ලි ටික අරගෙන ගිහිල්ලා මත්පැන් බොවි. ඔය බොරුවක් කරන්න කියලා චෝදනා කරන්න පුළුවන්. සමහරලාට පින්ඔතුනේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් දෙන කෙනාගේ හිතේ පරමාර්ථයක් නැහැ. මම මේ කෙනාට මත්පැන් බොන්න දෙනවා, සූදු කරන්න දෙනවා, වෙනත් අකටයුත්තකට දෙනවා කියලා චේතනාවක් නැහැ. හැබැයි කවදාවත් යාචකයෙකුට දෙන එකක්වත් පින්වත්නි වළක්වන්නිපා. මන්ද සමහර වෙලාවට යාචකයාට ඒ මෙලාවේ දෙන දාණය, ඒ මොහොතේ දෙන දේ ඒ මිනිසෙගේ අවසාන පින්කම වෙන්න පුළුවන්. කවුද ආන් ඒ විදිහට බලනකොට පින්වත්නි
පුංචි පිනක්වත් කෙනෙකුගේ වළක්වන්න එපා. ඒක බරපතලයි. හැබැයි උන්නම් කරුණු දක්වන්න පුළුවන්. යාචකෙකුට දුන්නට කමක් නැහැ. හැබැයි පුළුවන් තරම් ඊට වඩා බොහෝ කුසල් කරන්න. එහෙම කියන්න පුළුවන්. ඉන්න තැනින් ඉහළට ගන්න පුළුවන්. හැබැයි කවදාවත් දන් දෙන එක සිල් රකින්නක වළක්වන්න එපා. ඒක මහා කුසලයක්. ආන් එහෙමයි තමයි මේ නිරේ උපදින්නේ. තවත් සඳහන් කරනවා, නිමි රජතුමා වරගෙන තවත් නිරේ ලෝකයකට යනවා. ඒ නිරේ තියෙනවා පින්වත්නි, අඩි ගණනාවක් කුස යකඩ පොළව. මේ යකඩ පොළව පින්වතුනි හැම වෙලාවකම රත් වෙලා තියෙන්නේ. පය තබන්න බෑ උණු වෙන තරම් ගින්දරක් තියෙනවා. පොළොවේ පය තබාගෙන ඉන්න මේ නිරිසත්‍යෝ ඒකින් බේරෙන්න නිරය වටේටම දුවනවා. දුවල 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 යනකොට දකින්නවා ඉවුරක් නැති අලංකාර ගස් කොළන් වලින් වටවෙච්ච නිල්වන් තනපිඩිලි වලින් යුක්ත අලංකාර වනයක්. ඒ වනයේ මැද පලිඟු වගේ පිරිසිදු ජලයක් තියෙන නදියක් තියෙනවා. මේක දකින නිරිසත්යන්ට මහා ප්‍රීතියක් ඇති වෙනවා. රත් වෙන ගිනිගෙන දෙවෙන මේ යකඩ පොළොවේ පය තබන මේ නිරිසත්යෝ ඒකෙන් මිදෙන්න දුවල දුවල ගිහලා පණිනවර නදියට. හැබැයි නදියට පණිනකොටම වටේ තිබිච්ච සියල්ලක්ම ගිනි ගන්නවා. තන පිදෙලි ගස්කොළ මේ සියල්ලක්ම එක පාරටම ගිනි ගන්නවා. නදී තිබිච්ච ජලය ටික හිඳිල යනවා. අර ගිනිගෙන දෙවිච්ච රොඩු ගිනි පුකුරු පිටින් නදියට වැටෙනවා. දැන් නදියේ තියෙන දහය ගොඩක් විතරයි. දහය ගිනි ගන්නවා. දැන් නිරිසත්ව අතට අරගෙන බලනකොට ගිනිගෙන දැවෙන දහය ගොඩක් අතේ තියෙන්නේ. නිරිසත්ව හිතනවා ඒ කාන්තියම මේ ජලය. නමුත් අපිට පේන්නේ ගිනිගෙන දැවෙන දහය ගුඩු වගේ. එහෙම කියලා නිරිසත්වයෝ තමන්ගේ පිපාසයෙන් නිවා ගන්න ගිනිගෙන දැවෙන දහය කටට දාගෙන ගිලිනවා. මුළු ශරීරය ඇතුළම පිච්චිලා යනවා. හිතනව නෑ මේ ජලයේ වෙන්නේ නැති පිච්චෙන වගේ දැනෙන වෙන්නේ නැති කියලා. ආයි ආයි උගුරට දාගන්නවා. මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, ස්වාමිනී මාතලි මේ මොනව කරපයිද? ස්වාමිනී පෙර මනුෂ්‍ය භවයන් වල ඉපදිලා ඉන්නකොට නොයෙක් නොයෙක් ආහාර වලට නොයෙක් නොයෙක් දේවල් කවලම් කරලා ස්වාමිනී විකුණලා. හාල් මුංගට කවුපු වගේ දහන්නේ විකුණනකොට එයට අනුරූපී දේවල් කවලම් කරලා විකුණලා. ගම්මිරි සැටවලට ගස් ලැබට කවලම් කරන වගේ. මිරිස් කුඩු වලට ගඩොල් කුඩු කවලම් කරන වගේ. කහ කුඩු වලට යම් මිශ්‍රණයන් යොදපු කහපාට කුඩු වර්ග කවලම් කරන වගේ. ආන් එහෙම තමන්ගේ ව්‍යාපාරේ වැඩි ලාභ ලබන්න ආහාර පාන වලට නොඑක් නොඑක් දේවල් මිශ්‍ර කරලා ආන් එහෙම මිශ්‍ර කරපෝ කරලා විකුණුපයි තමයි ස්වාමීනි මේ මහා නිරේ දුක් විඳින්නේ. එතකොට හිතන්න මේ සත්‍යෝ පිංගුතනි කොච්චරනම් දුක් විඳිනවද? නිබිරයිතුමා මේ කාරණාවල් දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් මම ওই කීපයක් සඳහන් කරේ මේ නිරේ ලෝකයේ තිබෙන දුක. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 100ක් අවුරුදු 100ක් එක දිගට දුක කියන වචනේවත් අහන්න නැතුව සැප විඳිනවා. නමුත් මේ සැප විඳලා පින්වත්නි ඒ පිරිස අවසානයේදී අවුරුදු 100 සැප වගේද පිනක් දහමක්වත් කරගන්න නැතුව ලැබෙන මනුෂ්‍ය ජීවිතයෙන් පස්සේදී ලැබෙන
නිරේ ලෝකේ දුක. ඒ නිරේ වර්ෂවලින් ගත්තොත් මනුෂ්‍ය ලෝකේ අවුරුදු 100 නම් මොකක්ද? සුළු මොහොතක් වගේ. තප්පරයකටත් වඩා අඩු කාලයකයි තියෙන්නේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ, මහණෙනි කනෝවෝ පටිලද්දෝ බ්‍රහ්මචර්ය වාසාය. මහණෙනි මේ නුඹලාට බොහොම සුළු ෂණයකයි මේ ලැබිලා තියෙන්නේ. සුළු මොහොතකයි මේ නුඹලට ලැබිලා තියෙන්නේ. මේ ලැබිච්ච අවස්ථාවෙන් මහණෙනි නුඹලා ප්‍රයෝජනෙ ගන්නට ඕන. එතකොට හිතන්න, එවැනි ජීවිතයක් ලබන එක ඊට වඩා කොච්චර පුණ්‍යවන්තද මේ ලංකාව වගේ රටක ඉපදිච්ච අපි. සමහර වෙලාවට අපිට පින් උතුණි ගොඩාක් ලොකු යාන වාහනනේ, මන්දිර වගේ ගෙවල් නේ, මහා ධනයක් නේ, උසස් ආහාර පාන නේ. සමහර වෙලාවට අපිට නිරෝගීකම නේ, සමහරලාට අපිට දීර්ඝායුෂ නේ. වෙනත් රටවල් එක්ක සාපේක්ෂව ගත්තොත් අපේ ලංකාව හිම දුප්පත්. හැබැයි ඇත්තටම පින් උතුරේ සැප විඳින පින් නැති නිසාද අපි මේ දුක් විඳින්නේ? නැහැ. අපිට පින්වත්නි මේ ලෝකේ අනිත් රටවල් වල ජීවත් වෙන මිනිසුන්ට වඩා මහා පින්කම් ගොඩක් කරලා තියෙනවා. එහෙනම් කෝයි පින? අපි ළඟ තිබුණා කෝටි ගණන් ධනෙ ලැබන පින්, උසස් යාන වාහන පරිහරණය කරන පින්, ලෝකයේ තියෙන රසවත් උසස්ම ආහාර පාන අනුභව කරන පින්, මහා මන්දිර වගේ ගෙවල් වල ඉන්න පින්, නිරෝගීකම, දීර්ඝායුෂ, මේ හැම පිනක්ම පින්වත්නි අපට තිබුණා. එහෙනම් කෝයි පින? ඒ පින පින්වත්නි වියදම් වුණා මොකටද? ලංකාව වගේ රටක උපදින්න. අපි ලංකාව ඉපදිච්ච නිසා අපට ඒ පින පින්වත්නි වියදම් වුණා. මොකද එහෙම වියදම් කරලා මේ ලංකාවට ආවේ අපි ඊට වඩා තවත් බොහෝ පින් කරගන්න. එහෙම වියදම් වෙන්න පුළුවන්ද අපිට? පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී පිය රජතුමා ආනන්ද රජතුමාගේ දෝවාරිකයෙක් හිටියා, දොරටුපාලකයා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට, ලක්ෂයක් මහරහතන් වහන්සේලාට මහා දානයක් පූජා කරා, සර්ව දානිය කියලා. මේ දානීය දෙනකොට පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට තවත් විශේෂ දානයක් පූජා කළා. ඒ තමයි කුඩ දානිය. කුඩ ලක්ෂයක් පූජා කළා. අවසානයේදී මේ දෝවාරිකයා එතෙන් පටන් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකන් කල්ප ලක්ෂයක් එක දිගට මේ මහා දානේ ප්‍රතිඵල ලැබුවා. අවසානයේ හැම ජීවිතයකම කල්ප ලක්ෂයේ ජීවිතවලම විශේෂයෙන්ම පිනක් ලැබුවේ තමයි කුඩ ලක්ෂයක් පූජා කරා, ඒ කුඩ ලක්ෂ විශේෂානිසංසයක් ලැබුවා. හැම ජීවිතයකම කුඩ ලක්ෂ ගණන් ලැබුණා. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකොට කුඩ ලක්ෂ ලැබුවේ නැහැ. ඇයි? කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික ඉවරුණාද? නැහැ. කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් තිබුණා. තවත් අසංඛ්‍ය ගණන් ජීවිතවල ලබන්න පින් තිබුණා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනෙ පිළින්ද වච්ච කියන මහරහතන් වහන්සේ නමින් රහත්භාවයේ ලබලා පිළින්ද වච්ච මහරහතන් වහන්සේ කියනවා, මට කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික අරහත් චත්‍රේ ලබන්න වියදම් වුණා. ඒ නිසා කුඩ ලක්ෂ ලැබුණේ නැහැ කිව්වා. එහෙනම් ඒකෙන් තේරෙනවා
යම් දෙයකට අපේ පින් වියදම් වුණාම ඒ පින් නැති වෙනවා කියලා. එහෙනම් ලංකාව වගේ රටක ඉපදිච්ච නිසා පින්වත්නි අපිට අර මහා ධනයක්, මහා භෝගයක්, මහා සැප සම්පත්, දීර්ඝ ආයුෂ, නිරෝගීකම ලබන්න තිබිච්ච පින් ටික වියදම් වුණා. ඇයි? සම්මා දිට්ඨික රටක ඉපදින්න ඕන නිසා. එහෙනම් මොකද මේ රටේ ඉපදින තියෙන ලාභය? හිතලා බලන්න, කිලෝමීටර 100ක් මේ ලංකාවේ ඇවිද්දොත් භාග්‍යවතුන් වහන්සේගේම ਸਰවඥ ධාතුන් වහන්සේලා කොච්චරනම් වැඳගෙන ඉන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩින් ලංකාවේ. භාග්‍යවතුන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩින තැන තියෙන ලංකාවේ. සතර දළදා වහන්සේලාගෙන් දෙනමක්ම වැඩින ලංකාවේ. අකු ධාතුන් වහන්සේ, ඔහොම බොහෝ ධාතුන් වහන්සේලා මේ ලංකාවේ වැඩිනවා. එහෙමනම් පින්වත්නි, මෙවන් රටක භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වැඳගන්න ලැබෙනවා කියන එක කොච්චර භාග්‍යයක්ද? සුදත්ත සූත්‍රයේ කිව්වේ ඒකනේ. මම බුදුන් වඳින්න යනවා, මම භාග්‍යවතුන් වහන්සේට මල පූජා කරන්න යනවා, මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යනවා කියලා කෙනෙක් ඉදිරියට පයක් තැබුවොත් ඒ පාදී අතර තියෙන වටිනකම වැඩි මොකක්ද? ඇතුන්ගෙන් ලක්ෂයක්, වලාහක කුලි ආශ්‍රයන්ගෙන් ලක්ෂයක්, රත ලක්ෂයක්, සියලු ආභරණයෙන් සැරසිච්ච රූමත් කන්‍යාවයන්ගෙන් ලක්ෂයක් ලබන එකට වඩා. එහෙනම් අපි මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට හැමදාම හැම මොහොතකම පිංඔතුනි යම් පිනක් අපි කරගන්නවා. එක බණපදයක් හරි සතියකට සැරයක් හරි අහනවා. එහෙනම් අපි කොච්චරනම් මේ වෙනකොට බින් කරගෙන තියෙනවද? එහෙමනම් මේ පින්වත් හැම දිනාම කල්පනා කරලා බලන්න, භාග්‍යවතුන් වහන්සේ නිසයි දේශනා කළේ, මහණෙනි මේ නුඹලට මේ මහා ලාභයකුයි මේ ලැබිලා තියෙන්නේ. මහා පින්කම් ගොඩක් රැස් කරගන්න, බ්‍රහ්මචර්යාවෙන් වාසය කරන්න. මොකද ඒ ටික කරගන්න පුළුවන් මනුෂ්‍ය ලෝකෙදි විතරයි. හැබැයි මනුෂ්‍ය ලෝකෙට අපි ආවේ සැප විඳින නෙවෙයි, සැප විඳින්න පින් නැමෙත ධනේ රැස් කරගන්න. එතකොට එහෙම පින් කරගන්න අපි මේ මනුෂ්‍ය ලෝකී ආත්ම භාවයෙන් මිදිලා සුගතියකට ගියාම ඒ සුගතියේ පින් උතුණි අති දීර්ඝ කාලයක් මහා සැප සම්පත් විඳිනවා. එහෙමනම් අද මේ ධර්ම ශ්‍රාවක පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාවෙන් ලැබිච්ච අවබෝධයෙන් බොහෝ පින් කරගන්න, ලැබිච්ච මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් බොහෝ කුසල් රැස් කරගන්න හැකියාව, ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. දේශනාව අවසාන වෙනකොට පුංචි කාරණාවක් මතක් කරමින්ම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම මාසයකම පවත්වන මාසික සදහම් වැඩසටහන අපි මෙවරත් එළඹෙන මාස මාර්තු මාස 8 ඉරුදින උදෑසන 8:30 සිට පස්වරු 3 දක්වා කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානය තුල පවත්වන්නට සූදානම් කරගෙන තිබෙනවා. එළඹෙන මාස, එමු නැත්තම් මාර්තු මාස 8 ඉරුදින උදෑසන 8:30 සිට පස්වරු 3 දක්වා හැම දිනාම මේ උතුම් සදහම් වැඩසටහනට සම්බන්ධ වන්නේ කියන කාරණාවත් සිහිපත් කරමින් අද මේ උතුම් සදහම් දේශනාව අපි නිමාවටපත් කරනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ කුලියාපිටිය 15 ගමුව චන්දිමාල් නිවසේ පදිංචි PM දුලීප් තිලකරත්න මහත්මා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. PM දුලීප් තිලකරත්න මහත්මාත්, චන්ද්‍රිකා තිලකරත්න මහත්මියත් කියන මේ දෙපළ බලාපොරොත්තු වෙනවා 2022 මාසේ 22 දින උපන්දිනයේ සැමරෝ දිලත්මි ආදරණීය දියණියටත්, එවැගේම 2 මාස 17 දින උපන්දිනයේ සැමරූ ආදරණීය මෑණියන්ටත්, 2 මාස 27 දින උපන්දිනය සමරන ආදරණීය පියාණන්ටත් නිදුක් භාවය, නිරෝගී භාවය, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම
සවන්මි පුංචි දියණියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත් අයියා ඇතුළු පවුලේ හැම දෙනාටමත් සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන් නමින් මිය පරලෝකීය ආදරණීය පියාණන්ටත් ඒ වගේම තමන් ආදරෙන් නම් කරන ගමේ අම්මාටත් මිපින් බලයෙන් පරලෝකීය වශයෙන් සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශිකයන් වහන්සේ වන අපටත් නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා කියලා පින් අනුමෝදන් කළ ආශිර්වාදේ කරනවා. එහෙමනම් රැස් කරගත් ආවෝ සියලුම පින් ඒ පින් උතුම්ට අනුමෝදන් වේවා. ලක්ෂ සංඛ්‍යාත අධික විශාල පිරිසකට මෙවන් සද්ධර්ම දේශනාවක් ධර්ම දාණය කැටියට සිද්ධ කරපු ඒ දායකත්වයේ දරු පින්වත් පිරිසට මේ ධර්ම දානමේ කුසල ක්‍රියාව අනුමෝදන් වේවා. අද මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරලා යම් ධර්ම අවබෝධයක් ලැබුවා නම් යම් ධහමකට තමන්ගේ හිත යොමු වුණා නම් ඒ හැම පිනක්ම මේ දායකත්වයේ දරන පින්වත් පිරිසට ඒ කාන්තිය අනුමෝදන් වෙනවා. ඒ හැම දිනාම මේ සියලු කුසල් සාදු 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 සිතින් අනුමෝදන් කරගනිත්වායි සාදු කියා අපි පින් අනුමෝදන් කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ උතුම් කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.